රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය IMF නියෝජිතින්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන විශේෂ හෙළිදරව්වක් මේ රට හොර දූෂිත අපරාධකරුවන්ගේ පාරාදීසයක් හෙවත් චිකාගෝ බවට පත්ව ඇත්තේ සියල්ලන්ටම ඉහළින් දේශපාලන බලය ක්‍රියාත්මක වන නිසා බව අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ලක් රජය ආර්ථිකයේ යම් සුබදායි වෙනස්කම් සිදු කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා එහෙත් ශ්‍රී ලංකාවේ සර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දිවයිනට පැමිණි දූත පිරිස සිය සංචාරය නිමා කරමින් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සිය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම පිරිස දිවයිනට පැමිණියේ පසුගිය 11වනදායි. දූත පිරිස ජනාධිපති මහබැංකු අධිපති විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් මෙන්ම වෘත්තීය සමිති සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හමු වී සාකච්ඡා කරනු ලැබුවා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. සිය සංචාරය නිම කළ දූත පිරිස අද මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති උද්දමනය මධ්‍යස්ථ වීම විනිමය අනුපාතය ස්ථාවර වීම ඇතුළු ක්‍රියාමාර්ග හමුවේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත්වීමේ ලකුණු පහළ වෙමින් පවතින බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් සමස්ත සාර්ව ආර්ථිකය සහ රජයේ ප්‍රතිපත්ති මත ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අභියෝගාත්මක බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද දූත පිරිසේ ඇගීමට ලක්ව තිබෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචන වාර්තාවට පෙර ණය හිමියන් සමග ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් වූ එකඟතාවයන්ට පැමිණ තිබීම අනිවාර්ය බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධන මූල්‍යාධාර ජූලි මස සිට ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. අපි ජූලි මාසයේ ඉඳන් මේ පළවෙනි අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වූ පළවෙනි වාරිකය ප්‍රතිලාභ වාරිකය ගිණුම් සඳහා තමයි රජය අපිට උපදෙස් දීලා තියෙන්නේ. ඍජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට ප්‍රේෂණය කිරීම තමයි මේ බලාපොරොත්තු. මේ ජූලි මාසයේදී ඒ කටයුත්ත කරන්න අපි ලහිලා ගියේ දැන් සූදානම් වෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය රටක ශිෂ්ට සම්පන්න බව විනයගරුක බව නීතිගරුක බව නැත්නම් ඒ රටට ඉදිරි ගමනක් නැහැ කියලා අප නිරන්තරයෙන්ම සඳහන් කරන බව ඔබ දන්නවා. රටකට මොන තරම් සම්පත් තිබුණත් ඒ රට නීතිය මත පාලනය වෙන්නේ නැත්නම් ඒ රට හොර ගුහාවක් අපරාධකාරීන්ගේ තෝතැන්නක් බවට පත්වන බව තමයි සත්‍යය. ඒකට හොඳම උදාහරණේ දැන් ශ්‍රී ලංකාව. ජනාධිපති රනිල් සිංගප්පූරුවටයි ජපානයටයි ගිය නිසා එහෙමම ලියලා අද 278 වැනි ටෙලිවැකිය ආරම්භ කරන්නම්. සිංගප්පූරුව හැදුවේ ලීක්වාන් යූ කියලා අප නිතර නිතර කියන නිසයි මෙහෙම ලියන්ට හිතුවේ. ලීක්වාන් යූ සිංගප්පූරුව හැදුවේ නීතිය මත පාලනය, එහෙමත් නැත්නම් ද රූල් ඔෆ් ලෝ භාවිත කරලයි. ලීක්වාන් යූ කොයි වගේද කියලා දන්න නිසා
ඔහුගේ හොඳම මිතුරා තම හොරකමට දඬුවම් ලැබෙන්නට පෙර සියදි විනාසා ගත්තා නේද? ඒ කතාව ඔබට මතක ඇති. ජපානය ගත්තත් එහෙමම තමයි. නීතිය අකුරට ක්‍රියාත්මක රටක්. අපෙත් එහෙමද? අපේ රට බොරු කීමේ පාරාදීසයක්. කිසිදු දේශපාලනඥයෙකු ගැන සත්ත පහක විශ්වාසයක් තබන්නට බැරි තරමටම බොරු කියන රටක්, බොරු කරන රටක් බව දැන් ජාත්‍යන්තරය තුළ පවා ඉතා ප්‍රසිද්ධ ආප්තෝපදේශයක්. ඒ වගේමයි පොඩ්ඩ යහා මෙහැ වුණාම පගාව ඉල්ලන, ජරාව ඉල්ලන, කොමිස් ඉල්ලන දේශපාලනඥයින් ඉන්න රටක් ලෙසත් හරි ප්‍රසිද්ධයි. සමහරක් වෙලාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජපානයේදී ආපහු එහෙම එකක් අහගෙන එන්ට වෙයි පහුගේ කාලේ සිද්ධ වෙච්චි දේවල් එක්ක. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මේ නීතිය මත පාලනය කියන ශ්‍රේෂ්ඨ ක්‍රමයේ වෙනුවට විධායක ජනාධිපතිගේ හිතුවක්කාර පාලනයකට රට යටත් කළ බව ඔබ දන්නවා. මේ ජේ.ආර්.ගේ හිතුවක්කාර විධායක ඒකාධිපති ජනපතිට ඇති මුක්තිය මතක තියාගන්න. මුක්තිය අසීමිත බලය දැන් අනිත් අයත් අතට අහුවෙන අහුවෙන ආකාරයට භාවිත කරන්නට පටන් අරගෙන. මැති ඇමතිලා පමණක් නෙවෙයි, උන්දලගාව ඉන්න සමහර ඝාතකයින්, කුඩ්ඩන්, බඩ්ඩන් නේද, මේ වගේ එක එක ජාතියේ චණ්ඩි මේ අසීමිත බලය භාවිත කරන්නට දැන් පටන් අරගෙන ඒක වෙනදට වැඩියෙන් දැන් නිරන්තරයෙන් වාර්තා වෙමින් තිබෙනවා. නීතිය මත පාලනයට අත්‍යවශ්‍ය ආයතන දැන් අකර්මණ්‍ය වෙමින් තිබෙනවා නේද? හිතූ මතේ පාලනයකට නතු වෙමින් තිබෙනවා. සිවිල් පොලිසිය අර මේ ප්‍රොසිකියුටර් කාර්ය කරන්නට අවශ්‍ය නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ විශාලම වගකීම දරන අධිකරණ පද්ධතිය, රාජ්‍ය බුද්ධ්‍යංශය නේද, ඒවයේ ගරුත්වය, නිදහස සහ ඒවට ලැබිය යුතු මූල්‍ය පහසුකම් දැන් නිසි පරිදි ලැබෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. දැන් විවෘතව ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ කාලය ඇවිල්ලා. විශේෂයෙන් අපේ පොලිසිය තරම් වල් වැදුණු තැනක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. ඊට කදිම උදාහරණය මේ රාජ්කුමාරිගේ මරණය. ඇගේ ඥාතීන් කියන ආකාරයට ඒ පොලිසිය තුළ සිදු කළ ඝාතනයක ස්වරූපයක් ගන්නවා. කෝටිපතිනියන් ළඟ දනින් වැටෙන, මැති ඇමතිලගේ පශ්චාත් භාගයේ පවා සෝදන නිලධාරීන් ඉන්න රටක් මේක. හොඳේ රත්තරන් මුද්දයි ලක්ෂ 12ක බාණ්ඩයි හොයා දීලා අතයට ගනුදෙනුවක් වෙනුවෙන් සමහරක් වෙලාවට ගහලා මැරුවා කියන ඥාතින්ගේ චෝදනාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මීට පෙරත් ඉතින් ඒ ජාතියේ වැඩ කරපු ඉතිහාසයක් කළු පැල්ලම් ඔය පොලිසිය ඇතුලේ තියෙනවනේ නේද? මෙය පහර දීමකින් සිදු වුණා නම් ඒ අතිශය භයානක තත්වයක්. රටේ ජනතාව අපරාධකාරීන්ගෙන් බේරගන්න ඉන්න පොලිසිය තමන්ගේ පොලිසිය ඇතුලේම අපරාධ කරනවා නම් ඉතින් අර වැටත් නියරත් ගොයම කානම් ඉතින් කාට පවසම් ඒ අමාරුව කියලා අපිට නම් හැබැයි හිත හදාගෙන ඉන්න බෑ. හොඳේ මෙය බැලූ බැල්මට අපරාධ ස්වරූපයක් නම් ඒ නිසා පරීක්ෂණ සාධාරණව අවසන් කළ යුතුයි. කෝටිපතියන් කිව්ව පලියට දෙකට නැවෙන පොලිස් නිලධාරීන් සමස්ත පොලිසියටම ලැජ්ජාවක් නින්දාවක් බව සීඩී වික්‍රමරත්නගේ පොලිස්පතිකමටත් නින්දාවක් කියලා කියන්ටම වෙනවා නේද? හැබැයි මේ කියන්නේ මේ සීඩී වෙනුවට දේශබන්දු පත් කරන්නට එහෙම නෙවෙයි. හොඳේ මේ තමයි නීතිය සුනකයට ගිය රටක ස්වභාවය. බල්ල වෙනුවට ටිකක් ශිෂ්ට සම්පන්න නිසයි සුනකයා කියලා ලිව්වේ. හොඳේ නම් දෙකක් වුණාට ඉතින් එකම සතා. හරිද? ඊළඟට බලන්නකෝ අර ගුවන් තොටුපළේදී අල්ලගත්ත චීන ආගමන විගමන පාලක නිලධාරින්ට පිස්සුවෙන්ට බැහැනේ නේද? කුමක් හෝ වරදක් ඇති නිසානේ ඩිපෝට් කරන්න ගියේ. එහෙම නැත්තං ආපහු හරෝලා යවන්නට ගියේ නේද? දැන් මොකද උනේ අන්තිමට? චීන පාස්පෝට් එකකුයි ගිනි රටේ පාස්පෝට් එකකුයි දෙකක් තිබිලා. දැන් මොකද උනේ? ඇමති අරුන්දික ලිපියක් ලියනවා. ඒ චීන ව්‍යවසායකයෙක්ද ව්‍යවසායකයෙක්ගේ මොකද්ද කම්පැනි එකට අයිති කෙනෙක්. ඒ නිසා රට ඇතුළට එන්ට දෙන්න කියලා. දැන් බලන්නකෝ ආගමන විගමන නීතිවලට අනුවනේ ඔය එන යන උන්දලව පාලනය වෙන්න ඕනේ නේද? සුද්දෙක් උනත් චීනෙක් උනත් කවුරු උනත් ක්‍රියාත්මක වෙන්න ඕනේ ආගමන විගමන පාලකයා සතු නීති. හරිද? ආගමන විගමන නීතිය අරුන්දිකගේ ලිපියට යටත් වෙන්න බැහැනේ. ඒක තමයි අපේ රට. මොකද්ද අපේ රට? අර ජනාධිපති ජේ.ආර්. දුන්න විධායක මුක්තිය
නේද? නීතියට යටත් නැති මුක්තිය නීතිය මත පාලනය හෙවත් ද රූල් ඔෆ් ලෝ වෙනුවට එක එක උන්දලගේ අභිමතය ක්‍රියාත්මක වෙන රටක්. පුදුම රටක් මේක. පොලිසිය කාව හරි හොරකමකට හරි මිනිමැරුමකට හරි කුඩුවලට හරි අත්අඩංගුවට ගත්තහම එක එක ජාතිය ඒවා පෙන්වන්නට ගිහිල්ලා වෙඩි තියලා මරනවා. හරිද? ඒ කියන්නේ නීතිය මත නෙවෙයිනේ කවුරුන් හෝ මහ උන්ද කෙනෙකුගේ අභිමතය මත ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. මේ රට හොර දූෂිත අපරාධකරුවන් චිකාගෝවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නීතිය මත පාලනය නැති නිසායි. ඕනම අපරාධකාරයෙකුට බේරිලා යන්න පුළුවන් සියල්ලටම ඉහලින් ඇති දේශපාලන බලය නිසා. ඒකයි අපි කියන්නේ මේ රට නීතියේ ආධිපත්‍ය මත පිහිටවන තුරා ගොඩ ගැනිලි බොරු කියලා. දැන් බලන්න මහජන ආරක්ෂක ඇමතිම කියනවා එයාට කුඩු අල්ලන නිසා මරණ තර්ජන තියෙනවා කියලා. බුද්ධ්‍යංශ කිව්වලු. ඔය බුද්ධ්‍යංශ වලට කියන්න ඒ මරණ තර්ජන කරන උන්දලගෙන් එක්කෙනෙකු හෝ අල්ලගන්ට කියලා. මහජන ආරක්ෂක ඇමති කියනවා අපිත් දැනගන්ට ඕනෙලු ආරක්ෂා වෙන විදිහ. නිකං හිතන්න ආරක්ෂකයන් දැසි දැස්සන් ආරක්ෂක වාහන පිරිවරාගෙන ඉන්න මහජන ආරක්ෂක ඇමතිටත් ඒ කියන්නේ ටිරාන් අලස්ටත් එහෙමනම් අර මේ කුඩුකාරීන් එක්ක තනියම සටන් කරන්න හදන උන්දලට මොකද වෙන්නේ කියලා නේද? ඈ අර වැලිකඩ නිලධාරියාව මතකනේ ගෙදරටම ඇවිල්ලා දනගස්සල ගියා නේද? වෙලාවකට හිතනවා දනගස්සලා බේරුණ එකම මද ඇ කියලා නේද? ඊළඟට ඊටත් වඩා මෙන්න මේ ටිරාන් අලස් කියපු කතාව අහන්න. බලවත් පුද්ගලයොත් මේවට සම්බන්ධයි ඉන්නවා. ඒගොල්ලනුත් යම් කිසි දේවල් කරයි අපිව මේ තැන්වලින් අයින් කරගන්න. ඒවගෙන මං හිතන්නේ කවුරු හරි මොන හරි කරනකොට ඊරිසියාව තියෙනවා. නැසම මට මේ ඇමතිකමට කැමති අය ඇති. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මං මෙතන ඉන්නකම් මං කරන්න ඕනේ දේ කරනවා. ඒ කියන්නේ එක්කෝ තනතුරට ගිජුකමට සෙට් එකක් ටිරාන්ට ගේම දෙන්න හදනවා. එහෙමත් නැත්නම් කුඩ්ඩෝ සෙට් එකක් වැඩේ දෙන්න හදනවා. එහෙමත් නැත්නම් ඔය ලොක්කොයි කුඩ්ඩොයි දෙගොල්ලොම එකතු වෙලා වැඩේ දෙන්න හදනවා වෙන්ටත් පුළුවන් නේද? දැන් මේකෙන්ම පේනවා නේද නීතියට බය නැති නීතිය දඩාවත යන සුනකේකු ගානට වැටලා තියෙනවා කියලා නේද? කවුද මේවට වග කියන්න ඕනේ? වග කියන්න ඕනේ 1948 සිට මේ රට නීතිය මත පාලනය බල්ලට දාලා සුනකයට දාලා තම අභිමතයේ පරිදි මේ රට පාලනය කළ දේශපාලන පැලැන්තිය කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.